ජනාධිපති පොලිස් නිසා ටිකක් කැබිනට් පත්‍රිකාවක් තිබුණා. මේ තීන්දුව ගත්තේ අගෝස්තු 12 වෙනිදා. සැප්තැම්බර් 3 වෙනිදා නෙමෙයි. මම මේ කතාව කියන්න අපි මේ කොමිටිය පත් කරාම සමාජ සමාල් වෘත්ති සමිති සම්පූර්ණයෙන් සෑහීමකටපත් උනේ නැහැ. ජනතාවට වෙනසින් ඒ පාරම පාර්ට් බැස්ස 20,000 දෙන්න කියලා අනික් අය පාර්ට් බැස්ස නැත්නම් අපිටත් බලේ එනවා අපේ සාමාජිකයන් බල කරනවා. ඉතින් මැතිවරණ ඉවර වෙනකන් කරන්න එපා මේ කොමිටිය දැම්මම නම් මොකද්ද කරන්න කියලා මූලික පියවර අපිට දැනුම් දෙන්න. වෘත්ති සමිති ගණනාවක් තියෙනවා. ජූලි මාසෙත් දෙකාරදී ඒකවල ජූලි මාසේ අවසානයේදී අපිට අතුරු වාර්තාවක් දෙන්න. අතුරු වාර්තාව දුන්නාන් පස්සේ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ එළියට උදේසේනේ රැස්මෙයි අපේ වාර්තාගාරයේ ලේකම්තුමා අතර සාකච්ඡා ඇති. ඒ නිසා ජූලි මාසේ අන්තිම දින නැතු අගෝස්තු මාසේ පළවෙනි සතිය අවසන් කරන මට ලැබුණා. ඒ වෙනකොට වාර්තාගාරයක එකතු. වාර්තාගාරයේ අයවැය අධ්‍යක්ෂ ජනරල්තුමා අත්සන් කළා. ඒ අත්සනින් තමයි මේක අපි 12 වෙනිදා අනුමත කළේ. අතුරු වාර්තාව. ඊටවත් උදේ උදේසේනේ කොමිටියකට තමන් කිව්ව දැන් අපි මේ වැඩේ කරලා තියෙනවා අපි අන්තිම වාර්තාවක් දීලා ඉවර කරනවා. ඉතින් අන්තිම වාර්තාව දුන්නා අගෝස්තු අන්තිමේ. ඒ පාර භාණ්ඩාගාරයේ තනිකරක් කිව්වා මේ දෙන වැඩි කිරීම ඔක්කොම අතුරු වාර්තාවක් පදනම් නොකර අන්තිම වාර්තාවෙන් පදනම් කරන්න කියලා. ඒක අතුරු වාර්තාවෙන් වඩා අන්තිම වාර්තාව තමයි සෙප්තැම්බර් 4 වෙනිදා දැම්මේ. අපි මේක තරන් හිටියේ ජූලි මාසේ. ඔබ සියලු දෙනාටම ලැබෙන්න තියෙනවා. එතන අපි කොහෙවත් කිව්වේ නැහැ. මේකේ අට්ටියකට වැටුම් පහළ තලයක වැටුම් වැඩි ඉහළ තලයක අඩුයි කියලා නැහැ. මේ වාර්තාවේ කියලා තියෙන්නේ මම දැන් හැම එක්කෙනාම විචාර වාග්කීමක් කරන මේ නිලධාරියෙක්. ආවම විචාර වැඩ කොටසක් කියලා ගියවුණු දෙකේ ඔච්චර අමාරු කරදෙන්නේ. ඒක විශේෂයෙන් කියලා තියෙන්නේ රාජ්‍ය සේවා වර්ගීකරණය ඊළඟට කියන්නේ 1.2 ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ප්‍රාතිමූලික කණ්ඩායමේ අවම මාසික මූලික වැටුප රුපියල් 30,000 ලෙසගෙන රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක කණ්ඩායම ඉහළම සේවා කණ්ඩායම අමාත්‍යාංශ ලේකම් තනතුරු අතර 1.6 අනුපාතය අනුකූලව සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප පරිමාණය ප්‍රතිශෝධනය කිරීම උදයි පහලයි කිව්වේ නෑ මෙතන තියෙන වර්ගීකරණය 1:6 අනුපාතයක් දෙන්න වැඩිම 6 එච්චරයි තියෙන්නේ ඉතින් ඒ අනුපාතය අනුව දෙන්න තියෙන්නේ වෙන කිසිම මේකක් නැහැ ඊළඟට කිව්වා ජීවන වියදම දීමනාව වෘත්තිය දීමනාව විශේෂ දීමනාව සංනිවේදන දීමනාව ප්‍රවාහන දීමනාව විශ්‍රාම වැටු විෂමතා ඉවත් කිරීම වැන්දම පුරුෂා අනුද්දාන උතා අග්‍රහාර අයකිරීම පොදු පරුණක් හැටියට කිව්වා සංශෝධිය මූල වැටුප සඳහා සහ ඉහතාන්ත දෙකෙහි සඳහා වෘත්තිය දීමන ඇතුළත් ඒකාබද්ධ ධන වැටුප විශ්වවිද්‍යාල දෙසැම්බර් මාස වැටුප සාහසයකට වැඩි වෙන ප්‍රමාණය වසරකට රුපියල් 10,000 කට අඩුනා ඒ මුල හිඳල වැටුප් වැඩිම සම්පූර්ණයෙන්ම 2025 ජනවාරි මාසික ගෙවීම ධන වැටුපේ මාසික වැඩිම රුපියල් 10,000 ඉක්මවා යන්නේ නම් වැඩි ප්‍රමාණයක 50%ක 2025 ජනවාරි මාසික ගෙවීමද 350% 2026 ජනවාරි මාසික ගෙවීම උදාහරණ ධන වැටුප් වැඩිම මාසික රුපියල් 20,000 දක්වන්නේ නම් රුපියල් 15,000 ජනවාරි මාසෙ සිට උතුරු 5,000 මුදල 2026 ජනවාරි මාසයේ සිට ගෙවීම. අන්න ගෙවන ක්‍රමය. ඔය දෙකයි කිව්වේ. කවුරුත් කිව්වේ නැහැ මාර්තු මාසෙ ගෙවන්න කියලා. මාස මාස තීරණය අරගත්තත් ජනවාරි මාසෙ ඉඳන් ගෙවන්න ඕන. අනික 2024 අපි රුපියල් 10,000 දුන්නත් පළවෙනි මාස තුනේ දුන්නේ 5,000 විතර. මේ 15,000 ගෙවන්න තියෙනවා. අන්න මේකයි තීරණය. මේ මුදල තමයි ගෙවන්න ඕනේ. මම අහනවා ජනාධිපතිතුමාගෙන් මොකද මේ හොරකම? ඇයි මාස තුනක් අයින් කරන්නේ හැම එක්කෙනාගේ? ඇයි 1:6 අනුපාතයන් දෙන්නේ නැත්තේ? 2024 රුපියල් 15,000 දෙනවනේ. අන්න ඒ ටික කියන්නේ.
මේකන නිශ්ශබ්ද වෙලා ඉන්න වැඩක් නැහැ. මේකන වැඩසටහනක් තියෙනවා. මේ රජයේ සේවකයන් වැඩ කරේ කවුරු වෙනුවෙන්ද? මාලිමා වෙනුවෙන්. විශ්වාසය තිබ්බා. දැන් මේ අමතක කරලා තියෙනවා. කොහේගේ වෘත්තිය සමිති? මේ නායකින් ඉන්නවා මේක තරම් කරනවා. කරුණාකර ගහන්න ඒ 20000 දෙනවද නැද්ද කියලා. දී ගහන්න. ඇයි? උසස් නිලධාරීන්ට මෙහෙම පහත්කම් කරන්නේ? එයා තීරණ අරගන්න වැඩ කරන්නේ පුද්ගලික අංශයෙන් ගියොත් ලක්ෂ නෙමෙයි ලක්ෂ 5ක් ලක්ෂ 10ක් ගන්න පුළුවන් නේද? ඇයි මේක කරන්නේ? ඇයි එයාට විරුද්ධ? අනේ ඒකයි මම විශේෂම අහන්නේ. අපි ඉන්නේ එක ස්ථාවරේ. ඒ වගේම විශේෂයෙන්ම මේයි බද්ද ගෙවණේ ගැන අපි කතා කරා. අයි මේ සංවිධානයේක ලක්ෂ දෙකකට ඒ තලයේ ගෙනියන්න පුළුවන්ද? ලක්ෂ දෙකකට තලයේ ගෙනියන්න ආදෑය ඒ ආදෑයම් කරන් වෙනත් බදු ගණනාවක් දාන්න. ඒත් අපි කතා කරා ලක්ෂ එකමාරේ තලයේ ඉස්සෙල්ල 20-25 වර්ෂේ. ඊට පස්සේ අපි වරුණ දෙවනි ලක්ෂ 2 ලක්ෂයකට යන්න. ඒ සාකච්ඡා ආරම්භ කළා. ඒ සාකච්ඡා ගෙනියන්න. ඉදිරියට ගෙනියන්න. ඒක කරන්න. ඉතින් මම නම් කියන්නේ මේ පළවෙනියම අපි පාර්ලිමේන්තුවට යවන්නේ කෙටි කාලේ වන විශේෂයෙන්ම උදේසේනේ රත්න වාර්තාව කියන්න. දෙවනුව උදේසේනේ රත්න වාර්තාව ක්‍රියාත්මක කරන වාගේ රජයේ සේවයේ උපයන කොට මේ බද්ද 95 යනුව 150,000 තලයේ ගම් පළු වෙන්නේ 20-25 වර්ෂ. මොකද අපිට ආදායම් වැඩි කරන්න අපි ආර්ථිකයේ දියුණුවක් ඇති කරලා ගියේ එදා කිව්වා IMF සංවිධානයක 2024 අපි 3 වෙනවා කියලා අපි 4.5ක් තියෙනවා. අපිට 105කට යන්න පුළුවන්. මේක දන්නවනම් මේ වැඩ කටයුත්ත කරන්න. දන්නේ නැත්නම් 100ක ඉඳහන්. මිනිස්සුන් සල්ලි නොදී ඉන්නපා. අනිත් සහන දෙන්න රුපියල ශක්තිමත් කරන්න. එච්චරයි අපි කියන්නේ. එතන ඉඳන් යන්න මේ දැන් මම අහන්නේ අපි මේ අය පාර්ලිමේන්තුවට යවන්න. මේ අය පාර්ලිමේන්තුවට යවන්න. මොකක්වත් දන්නේ නැති අය. ආසන හොයන්නේ GPS එකේ. මිනිස්සු අය මේ තංගලා ඉස්තුයි. මේක මම වීඩියෝ කරනවා. ජනතාව ප්‍රද තමගේ ප්‍රදේශයේ දන්න අපේ කණි තම වර්ගෙ ඉන්නේ. දන්න මේ හද වෙන පුළුවන් නඩ කරන්න පුළුවන් පොරු වෙන්න පුළුවන් සාන්ත ප්‍රදේශය මේ මොහේ මේ ඇඳ දාන නොදුවත් මේ ඉන්න ගම දන්නේ දැන් ඒ වගේම පාර්ලිමේන්තුවක් දන්නේ ආණ්ඩුවක් දන්නේ මොකද වෙන මොකද එතන වෙන්නේ යන්නේ ප්‍රශ්නේ විශාල ආණ්ඩුවක් ඇති ඒකයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුවට පළපුරුදු ඇති අය දාන්න. පළපුරුදු ඇති අය දාන්න මේ සිලින්ඩරයක කතිරි ගහන්න කියලා ඉන්න මිනිස්සු.